තන්නටෝනි වහනවත් තන්නටෝනි අපිට පුළුවන් නම් අපිට පුළුවන් නම් ඉතා දැවැන්ත පළල් මහජන පෙරමුණ සිංහල දෙමළ මුස්ලිම් අනිකුත් ජාතීන් එකතු වෙන සියලුම පන්තීන් වලින් ආයත් මිනිස්සු වෙන සියලුම ඕනෑම ආකාරයක රැකියාවක් කරන සමාජ පසුබිමක් සහිත මිනිසුන් සවිඥානික තර්ක කරන සක්‍රීය පුරවැසියෝ විදිහට එකතු කරන්න පුළුවන් නම් අපිට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් මේ මේ විඥානය මේ පරාදීන විඥානයට අපි පහර දෙන්නට ඕනේ දිනපතාම ඒ නිසයි මම කියන්නේ මම ලස්සන උදාහරණයක් කියන්නම් මගේ බිරිඳක් මෙතන ඇවිල්ලා ඉන්නවා මායි මගේ බිරිඳයි ඉතාම ඉතාම අපූර්ව අත්දැකීමක් ලැබුවා වරා අපි මීට වඩා හුඟක් තරුණයි ඒ කාලේ මේ අත්දැකීම මට බොහෝ පොතපත කියවා ලබාගත්තු දැනුමට වැඩිය වැදගත් අන්තර්දෘෂ්ටියක් ලබා දුන්නා ඉන්සයිට් එකක් අන්තර්දෘෂ්ටියක් ක්ෂණික දැක්මක් ඇති කළා අපේ යාළුවෙක් ඉන්නවා මේ රටේ නෙමෙයි නමුත් ඒක මේ ඒක වැදගත් නෑ ඒ ඒ යාළුවන්ගේ ගෙදර ඉන්නවා විශාල බල්ලෙක් මේ යාළුවාගේ නම ගෝඩන් ඒ විශාල බල්ලෙක් මේ මගෙන් භාගයක් විතර උසයි මං වගේ මිනිස්සු 3-4 දෙනෙක් හපලා මරලා දාන්න පුළුවන් මේ බල්ලට දැන් අපේ විශ්වවිද්‍යාලේ මම මේ සංස්කෘතික අධ්‍යයනය සංස්කෘතික ਵਿਚාරයම උගන්වද්දී මං නිතර පාවිච්චි කරන උදාහරණයක් මේ මෙතන මේ ශිෂ්‍යයෝ ඇවිල්ලා ඉන්නවා නම් ආයෙත් අහන්න වීම ගැන සමා වෙන්න ඕනේ මේ බල්ලා ඉන්නේ ගේ ඇතුලේමයි එයාව ඇවිදින්න එක්ක ගියේ නැත්තම් ඒ බල්ලා කවදාවත් ගෙදරින් පිට යන්නේ නැහැ දැන් අපේ මිත්‍රයා මටයි මගේ බිරිඳටයි පැහැදිලි කරනවා ඇයි නොයන්නේ කියලා ඒ බල්ලා ඉන්න ගෙදර මගේ යාළුවා ඒ කවුරුත් මේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ බල්ලෝ සහ දරුවෝ එකට ඉන්නේ දරුවෝ වගේ ඒ නිසා අපි බල්ලෝ ගැන තියෙන සංස්කෘතික ආකල්ප නෙමෙයි තියෙන්නේ ගා එකටම තමයි ඉන්නේ ගේ ඇතුලේ ඉන්නේ මේ ගේ පිටිපස්සේ දොරේ ඉස්සරහා දොරේ පොඩි පටියක් ගහලා තිනවා අඟල් 6ක් විතර උඩින් ඕන නම් ටිකක් වැඩියි පිටිපස්සේ දොරේ තිනවා අඟල් 6ක් මේ දැවැන්ත බල්ලා මං වගේ විශාල මිනිසු ඒ කියන්නේ බල්ලට සාපේක්ෂව විශාල මිනිසු 3-4 දිනේ මරන්න පුළුවන් මේ බල්ලා අර අඟල් 6 පටියට උඩින් පැනලා යන්නේ නැහැ කොහෙවත් යන්නේ එළියේ ඒ බල්ලා ආකර්ෂණය කරන තව වස්තුවක් තිබුණා මොනවා හරි ඒත් යන්නේ හේතුව මොකද මේ බල්ලා ඉතා චූටි පැටියෙක් කාලේ තමයි ගෙනල්ලා තියෙන්නේ ගේ ඇතුළට පොඩි කාලේ අඟල් 6 පටිය උඩින් පයින්න බෑ දැන් බල්ලා දන්නේ නැහැ පයින්න පුළුවන් කියලා ඒක මා පුදුම අත්දැකීමක් දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ අර පටිය මේ බල්ලාගේ බල්ලට අභියෝග කරන්න බැරි දෙයක් කියලා බල්ලා ඇතුළට ස්වභාවිකකරණය කරගෙන තියෙනවා ඒ නිසා බල්ලා එක අත්හදා බලන්නේ ලංකාවේ ආණ්ඩු ක්‍රම වෙනස් කිරීම බලය බෙදා හැරීම සියලුම ආකාර ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ මහජන විඥානය තුල තියෙන අර බල්ලාගේ විඥානයට ගොඩක් දුරට කිට්ටු